යුක්‍රේනය විසින් රුසියානු ජනාධිපති ්ලඩිමේල් පුටින් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථකෙරූ බව රුසියාව පවසනවා. මෙලෙස රුසියානු ජනාධිපති මන්දිරයට පහරදීමට පැමිණෙන්නේ ද්‍රෝණයාන දෙකක් මගින්. කෙසේ වෙතත් එම ද්‍රෝණයාන දෙකම රුසියානු මිශයිලාරක්ෂණ පද්ධති මගින් විනාශ කර තිබෙනවා. ඒ නිසා එමගින් කිසිම ජීවිතහානියක් නොමැති බවටයි වාර්තාවෙන්නේ. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව විසින් යුක්‍රේනයට දැඩිමට්ටමින් චෝදනා කරනවා. නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් යුක්‍රේනය පවසන්නේ තමා එවැනි ප්‍රහාරයක් සැලසුම් නොකළ බවයි. යුක්‍රේනය වැඩිදුරටත් පවසන්නේ රුසියාව විසින් මහා පරිමාණ ප්‍රහාරයක් කැරඹීම සඳහා ප්‍රවිෂ්ටයක් ලබා ගැනීමට මේ රුසියාවෙන්ම සිදු කළ බවයි. මේ අතර යුක්‍රේනයේ කෙරෂන් නගරයට රුසියාවෙන් සෙල්වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එමගින් යුක්‍රේන සිවිල් වැසියන් 23 දෙනෙක් මියගොස් 46 දෙනෙක් තුවාල් ලබා ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම රුසියානු ජනාධිපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඊයේ යුක්‍රේන ජනතාව නිදිවර්ජිතව රැය පහන් කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් පසුව යුක්‍රේනයේ පුරා න්‍යෂ්ටික ප්‍රහාර සහ මිශයිල බියක් ඇති වී ඇති බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ඊයේ දිනත් රුසියාව විසින් යුක්‍රේන ඉලක්ක කිහිපයකට ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. යුක්‍රේන හමුදාව පවසන්නේ එම ඩ්‍රෝන් යාන 24න් 18ක්ම බිම හෙලීමට තමන් සමත් වූ බවයි. මේ අතර එක්සත් ජනපදයේ විසින් යුක්‍රේනයට ඩොලර් මිලියන් 300ක යුද ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙය යුක්‍රේනයට එක්සත් ජනපදයෙන් ලබා දෙන 37 වෙනි යුද ආධාර පැකේජය විදියටයි සැලකෙන්නේ. මේ වන විට එක්සත් ජනපදයේ විසින් යුක්‍රේනයට ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන් 38ක් වෙනවා. කෙසේ වෙතත් මේ වෙද්දී එක්සත් ජනපදයෙන් ලබා දෙන යුද ආධාර පිළිබඳ එක්සත් ජනපදයෙන්ම විරෝධතා ඇතිවන බවට වාර්තා වෙනවා. විදේශ මාධ්‍ය සඳහන් කරන ආකාරයට මේ හේතුවෙන් බයිඩන් රජය දැඩි පීඩනයකට ලක්ව තිබෙනවා. මොකද ඇමරිකාව කියන්නේ මේ වෙද්දී දැඩි ණය අර්බුදයකට මුහුණ දෙමින් සිටින රටක්. එවැනි තත්ත්වයක් මත ඔවුන් මේ වෙනත් රටක යුද්ධයකට වියදම් කරන්නේ ජනතාවගේ බදු මුදල්. මෙවර යුක්‍රේනයට ලබා දෙන යුද පැකේජයට හයිඩ්‍රොලික් වර්ගයේ රොකට් 70ක් හිමාස් වර්ගයේ මිශයිල හෙලි නොකළ සංඛ්‍යාවක් ඇතුළත් වෙනවා. මෙම ආයුධ යුක්‍රේනය විසින් සිදු කිරීමට නියමිත මහා පරිමාණ ප්‍රතිප්‍රහාරයට නිසියාකාරව යොදා ගනු ඇතැයි ඇමරිකාව විශ්වාස කරනවා. යම් හේකින් යුක්‍රේනයේ සිදු කරන ප්‍රතිප්‍රහාරය අසාර්ථක වුවහොත් යුක්‍රේනයට ඇති එකම විකල්පය සාකච්ඡා මාර්ගයට පිවිසීම බවයි ඇමරිකාව පවසන්නේ.